කිරිටු කනෙක්ෂන්ස් ආවත් ඒක පිසුදු වෙලා යනවා තමන්ගේ පිසුදු භාවයෙන් ඉඳලා. ඒක තමයි සමාව දෙන්න ඕන කෙනෙක් බාර ගන්න ඉන්න විදියට. මේ විදියට පුරුදු වෙනවා මම ගැන හිතන්නේ නැතුව. එතන තමන් මහත් එක්කලා හිටියනම් සුපර් මහත් එක්කලා. ඕන කෙනෙක් හිටියනම් සුපර් වයිෆ් කෙනෙක් වෙනවා. සුපර් අම්ම කෙනෙක් වෙනවා. මොකද බැඳීම් නැතුව පිටද බැඳීම හැම වෙලෙම බාධාවක්. හැබැයි දැන් මම මේ ටොපික් එකට එන්න ඕනේ පොඩ්ඩක්. පොඩ මේ නිමර බ්ලොක් කරන ඒරියාස් ටිකක් කොහොම නිතරම කියනවා දැන් සාමාන්‍ය අපේ ජීවිතේ පින්වතුනි එක පාටම මඩේ දානවා වගේ දේවල් වෙනවා. හදවත කරගෙන යනවා භාවනා බල භාවනා එක පාටම මඩේ දානවා වගේ. දැන් මේක නම් හැම වෙලේම අහන වැඩිනේ. නිතරම මේ ස්ටඩි කරනවා නම් මොකද මේවා මම මෙහෙම බණක් කියන්න ආවේ නෑ පින්වතුනි. මඩ පස්සේ මේ සමාජයට ආපු කාලේ මේක මේ නිවනට මේ දේවල් බ්ලොක් වෙනවා කියලා තේරුනම තමයි මෙහෙම මට තීරුම් කරන් යන්න වුණා මේ බෑග්ග්‍රවුන්ඩ් ඉන්ෆර්මේෂන් ටිකක් කොහොමද තමන්ගේ මයින්ඩ් එකේ මේ ආරක්ෂා කරන්නේ මයින්ඩ් එක ඩැමේජ් වෙච්ච ඒවා කොහොමද අඳුරගන්නේ ඒක පාටම මඩේ දානවා වගේ අපේ දේවල් ජීවිතේ වෙනවා නම් පින්වතුනි හොදනවා මඩේ දානවා මඩේ දානවා කියලා කියන්නේ රාග දෝෂ මෝ එක මට්ටමකට අපි අවුස්සලා ඒක අපි සමාජ දේවල් හැංගිලා කරන දේවල් කවුරු දැනගන්නවට කැමති නැහැ එක ඒව පිළිතුර අපිට හානියක් වෙන දේවල්. එහෙම දේවල් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ රාග දෝෂ මොහ අවසන කොට එක මට්ටමකට පින්වතුනි ඒ මට්ටම අවසන මට්ටමට සමාන ෆ්‍රීකවෙන්සියක් තියෙන ඩයිමෙන්ෂන් තල රැඳ පටන් ගන්නවා. ඒ තලවල ඉන්න සත්‍යෝ අපිට ඇතුල් වෙනවා පින්වතුනි. මේ ඇතුල් වුණාම ඒගොල්ලන් අපිට පණක් දෙනවා අර පව් කරන්න. ඔය අපිට පවට පණක් දෙන්නේ පින්වතුනි ඕකයි. දැන් පිනට දැන් මෙහෙම එන්න වෙන වෙන පින් කරන්න ඒකටත් යම් නොපෙනෙන බලවේගයක් හැදෙනවා. තිබ්බා. ඒක හොඳයි. ඒක තමයි පණ දෙන්නේ මෙහෙම දුවන්න කොමරි කාලේ හොයාගෙන මෙයා කරගෙන. හිත ඇතුලෙන් කියන්නේ මේ කරන්න කොමරි කරන්න ඕනේ කියලා. මෙහෙම එහෙම තියෙන කෙනාට ඒක ලොකු වටිනාකමක්. හැබැයි අරම තියෙනකොට පින්වතුනි අරක නිකන් මේලාට හොඳ දේ කරනවා මේක සුර අසුර යුද්ධයක් වගේ. තමන්ගේ ඇතුලේ. එක පාටම තමයි යනවනම්. මේ ඩිස්ට්‍රැක්ට් වෙලා එක පාටම බාර් එකට යන්න හිතනවා නේ එක්ක මොනාරි නයිට් ක්ලබ් එකට යන්න හිතනවා නේ ඉතින් දැන් පිටින් බාර් නයිට් ක්ලබ් කම්පියුටර් ඉන්ටර්නෙට් එකේ හිම තියෙනවා දැන් මම මේ සබ්ජෙක්ට් එක ඉරිනවා ඒක මම අහලා කියලා තියෙනවා ඩීටේල් දන්නවත් දන්නේ නැනේ ඉන්ටර්නෙට් එකේ හොඳටම ඔක්කොම මේ ටික තියෙනවා පිටපතේ හේතුව ඇල්කොහොල් අරව මේවා අපි ඇඩික්ට් වෙලා ඒ බොනකොට මෙයා වෙනකොට මොනවාද ඒකට අපි මේ බ්‍රේන් එක කියන ඩොපමින් සක්‍රීට් වෙනවා ඒ ඩොපමින් ප්‍රමාණය සමාන ප්‍රමාණයට සක්‍රීට් වෙන කම්පියුටර් එක අතපත ගන්නකොට යම් යම් දේවල් මම ඒක තේරුම් ගන්නවා. ඉතින් හිතන්න ඒක එතකොට අපිට අර වගේ බාර් එකක් වගේ මේ කාමරයක් අස්සේ ඉඳන් gederi ඉඳගෙන අර දේවල් අපි දන්නේ අර මොලේ විනාශය පොඩ පොඩ ඊට පස්සේ අපේ පෞෂත්වයට ඒක බලපාන්න පටන් ගන්නවා පිටතට. අපි හැසිරෙන විදිය මිනිස්සු අතර ලැජ්ජයි මේකයි ඔළුව කහගෙන යන්න හිතනවා. කියන්නේ තමගේ පෞෂත්වයේ විනාශ වෙගෙන යනවා. අනිත් පැත්තෙන් කියවදින් තමන්ගේ වටේට මේ මොනවාද මේ තමන්ට බාධා කරන මොනවාද නිකන් මේ දුගඳ හමන මේ මොනවාද සෙන්ට් එකක් ගහගෙන යනවා වගේ කොච්චර නාගෙන ගියාට අර තමන්ගේ අවුර එක කිරණ මේවා වෙලා තියෙනවා ඒ කරපු හිතපු දේවල් එක මතකවලුත් එක්ක ඉතින් පින්වතුනි මේක මෙහෙම දේවල් වෙනකොට අපි දැනගෙන හිටියම් මේක ආගේ විනාශයක් කරනවා මෙහෙම ඊළඟ පාර ටෙම්ප්ටේෂන් එකක් එනකොට තේරෙන්න ඕනේ නෑ මම මේක කොහොම හරි මගහරිනවා දැන් මේක මම විනාශ කරනවා මොකද අපි ඔය පව් කෙරෙන්නේ පින්වතුනි ඒක කොහොම හරි ජස්ටිෆයි කරගන්න නැත්නම් අපිට පව එන්ජොයි කරන්න බෑ ඒක මොකද එන්ජොයිමන්ට් එක ඔස්සේනේ ඒක මේක එන්ජොයි කරන්න නම් අපි හිතන්න ඕනේ එක්කෝ මේක මගේ ස්ටෙන්ෂන් එකක් රිලීස් කරනවා මේක ටික රිලැක්ස් කරන ක්‍රමයක් මගේ මේක කමන්නේ හානියක් නෑ. සමහරවිට අර ඉස්සර කියනවනේ කෑම දිරවනවා පොඩ්ඩක් මේ මගේ තාත්තාම ගත්තා විස්කි චුට්ටක්. මම අවුරුදු ගණන් ගත්තා එන. කෑ ඉතින් එක ගන්න එහෙමයි කෑමට කෑම දිරවනවා මොකක් හරි. තියර එකක් ඒකට දාලා සමහර කයක බ්ලඩ් ප්‍රෙෂර් එක මොනවාද කොලෙස්ටරෝල් හරි මොනවාද බස්සන්න දැන් වයින් කබ්බනවා. ඒක මහත් එකෙක් වදන් වයයි දන්නේ. මේ මාත්‍ය ඒ වයින් රෙකමෙන්ඩ් කරලා දෙනවා අඳුරේ මගේ මේ පව විතරයි करण इंपार्ट नहीं क्या ओख वे करना चर कैपड़े
කොමාරි එයාට පොඩි guilt එකක් තිබ්බා. ඉතින් දැන් ඕක සමාගලට හිතනවා පින්වතුනි දැන් ඔය ඉන්දියාවේ වුණත් මම දැන් කමාරක් මාව එයාපෝට්ටේට බස් එනකොට ඒ ඩ්‍රයිවර් එයා මේ මම හිතනවා පොඩ්ඩක් බන චුට්ටක් වතුනේ පවුනේ මම දන්නේ නැහැ කියලා නෙමෙයිත් මිනිස්සෙක්. ඉතින් ඩෙල්ලි එයාපෝට්ටේට යන ගම මම කිව්වා මේ බොන්නේම හොඳ නැහැ බොන්නේ කොහොමද drinking is not good alcohol. It is, you know, booth prayer. Mangi thi gorangi rathe dhanu ani booth prayer kani boothyo prayer. Booth prayer ghost, ghostla booth prayer. They get attracted. No, 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 Swamiji, I am not drinking. I don't drink. But once a month I drink a small one beer. Kila kila. But mangi pa deni yeh baby booth prayer with you. Oh, pinga kila. ඒක ඒ විදිහට දැන් අපේ එක එක ඒවා තියෙනවා දැන් න්ියුස් සහනේව මෙහෙම කොක්කරි අපි බැඳිලා කරන ටෙලිනාටි අරෝමය බලනේව මේ අපි බන්ධනය කරලා කරනවා නිසා ක්‍රිකට් උනා මං හිතනවා මම ඒක ස්ටඩි කරන් ගියොතින් දැන් හිතා ගන්න පුළුවන් ඒවට අදාළ ඒවා එන්ජොයි කරන මේ ඒවා අපේ ගාව හැදෙනවා කාම ලෝකයේ මොන හරි දෙයක් අපි බැඳිලා අපිට ඒවා නිතරම කරන්න ඕනේ නම් අපිව සහනයකට ගේන්න අනිවාර්යයෙන්ම අර බලවේග තියෙනවා ඉතින් අර දැන් කම්පියුටර් එක න්ියුට්‍රල් එකක් වින්වදුනි. ඒක ටෙක්නොලොජි එකක්. ඒකේ අපි මොකටද පාවිච්චි කරන්නේ? වැඩි දින රහතන් වහන්සේලා නෙමෙයි අපි. එතකොට අපේ අර තියෙන අඩුපාඩු තියෙන අවස්ථාවක් තිබ්බොත් ඒක ලේසියෙන් ක්‍රියාත්මක කරන විස බීජ ගන්න පුළුවන් කුණු පෙට්ටියක්. ඒක කරගන්න හම් වෙන්නේ නෑ ලේසියෙන්. හැබැයි මේව අඳුරගෙන ඉන්නකොට හොඳ කරන්න අවස්ථාවක් එනවා. මොකද තමන්ව විනාශ කරන්න තමන් කැමති නෑ. ඉතින් මේක දැනුවත් වෙලා අවබෝධ වෙනකොට නම් ඒක තමන්ට ප්‍රයෝජනයක් වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් අර මඩේ දාන එක පින්වතුනි මෙහෙම තමන් ඕක බය වෙනකොට ඒකයි අර මං කිව්වේ අර මිත්‍යා මතයේ හිතේ කැඩෙන්න ඕනේ. තේරෙන්න ඕනේ මේක මගේ විනාශ කරනවා මගේ චරිතේ හිල් හදනවා. මෙහෙම මම මේකට ඉඩ දුන්නොත් කියලා මේ පැටර්න් එකට. එතකොට මේ බලවේග තියෙන ඒගොල්ලන් තමයි වැම්පයර්ස්ලා වගේ මේක සක් කරන්නේ මගේ මේක. එතකොට මගේ හොදක් වැඩෙන්න අවස්ථාවක් එන්නේ නැහැ. හැම වෙලේම මගේ හැංගිච්ච කළුවර පැත්තක් මගේ ජීවිතේ තියෙනවා. එහෙම දැනගෙන හිටියම් පින්වතුනි තවන්න පුළුවන් මේ ඊළඟ පාර එනකොට ඒ පිරිසhari කවරේකට මගරි ඒගොල්ලන් තමන්ට බයක් වෙනකොට ඒ අරක මතක් වෙනකොට අනිවාර්යයෙන්ම මගරින්න ශක්තියක් එන්න ඕනේ. එක පාරක් මගහැරියාම දෙවෙනි පාරක් මගහැරෙනකොට අරගොල්ලන්ට පෝෂණයක් එන්නේ නැහැ. මේ බලවේග ඊට පස්සේ ආහාර එන්නේ නැතිකොට ඒගොල්ලන්ට එහෙමම යන්න වෙනවා. ඊට පස්සේ තමන්ගේ වැහිච්ච මේ කියන්නේ හැදිච්ච හිල් චරිතේ හැදිච්ච හිල් පැචප් වෙන්න පටන් ගන්නවා. දැන් ඕක ඉම්පෝටන්ට්. එතකොට අර රිපෙයර් වෙන්න පටන් ගන්නවා අර බ්‍රේන් එකේ ඩැමේජ් වෙච්ච ඒරියාස්. දැන් මේක යහමින් ඕම ටිකක් කරගෙන යනකොට තමන්ට තව තව දැන් මේවා නිතරම කෙරෙනකොට පින්වතුනි අර ස්ට්‍රෙස් පැරනොයා පැරනොයිඩ් ගතිය මේක මගේ මේ සෙල් ෆෝන් එක දාගත්තද පොකට් එකට පොකට් එක තියාගෙන සමහර හොයනවත් ඇති තැමතනවා එක්කෝ හෑන්ඩ් බෑග් එකේ ආයි දාලා ඊට පස්සේ ආයි හිතන හෑන්ඩ් බෑග් එක චෙක් කරන්න ඕනේ තියනවාද කියලා ඔය එක එක අපිට මානසිකව එන දුර්වලකම් එන්නේ පින්වතුනි අර වගේ ලීකේජ් ගොඩාක් මේ මේමනාද චරිතය මොන හරි ලීක් වෙලා ලීක් වෙනවා අපි නිකන් අර එළවගෙන යන්න පුළුවන් එහෙම වැඩ විතරයි කරන්න පුළුවන් පොඩ පොඩ සාමාන්‍යයෙන් තමන්ගේ අර කෝඩිනේෂන් ඔක්කොම ඩැමේජ් වෙන්න පටන් ගන්නවා මොකද තමන් අර වගේ වැඩවලදී අරිනවා සෑහෙන නෙගටිව් පැත්තක් මොලේ මුළු සිස්ටම් එකෙම ඇඟ පිච්චිලා යනවා ඇඟ මෙරත් වෙලා යනවා පින්වතුනි කෙලින්ම නිවනට මානසික සහනයට කෙලින්ම බාධා කරන ස්ට්‍රක්චර් එකක් තමන් අවදි කරනවා ඉතින් මේක හැබැයි දැන් පොඩ පොඩ එහෙම මගරින් පුරුදු වෙනකොට දවස් සතියක් දෙයක් බලන්න පුළුවන් තමන්ට ගිලා මොඩ එහෙම. ඒ කියන්නේ අර ඉස්සර හිටපු තත්ත්වේ දැන් අපි නාලා කරලානේ ගන්න හැම වෙලෙම මොකක් හරි එක මොනවාරි ක්‍රීම් වයක් ගාලා හරි. දැන් මේක එහෙම නැතුව ඉන්නකොට පින්වතුනි පොඩ පොඩ ඇතුලේ රිපෙයර් වෙනකොට තමන්ගේ අවුර එක ලස්සන වෙන්න පටන් ගන්නවා. අර චාම් එක එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ටිකක් තැම්පත් වෙනකොට මම කියනවා මේ තැම්පත් වෙන කරුණු ටිකක් ඒව වෙනකොට රාජකාරිය ඇස්සේ ලේපිච්චෙන්නේ නැති ගතියෙන් තමයි ජීවිතේ පොඩ පොඩ එනකොට අර මොහොතවල එනකොට සනීපෙන් ඉන්නකොට පිටතින් ඒ සිතවිල්ලට සමාන මොනාරි යගේ හැදෙන්නත් තෝන්නේ ඒක හැදෙන දෙයක් තියෙනවා ඒකට කියනවා ඕජස් කියලා ඒ ඕජස් තේජස් කියලා කියනවා ඒක ආයුර්වේදික ක්‍රමයක් ඒව සාමාන්‍ය මොළේට ගමන් කරන්න පටන් ගන්නවා ඒව මොළේට ගමන් කරාම පින්වතුනි මොළේ ඇරිච්ච නැති පැති ඇරෙන්න පටන් ගන්නවා ඒ ඇරිලා ඒක තැම්පත් වෙනවා ඒ තැම්පත් වුණාම ඊට පස්සේ සයිකල් එකක් හැදෙනවා ඒක අර ධර්ම සිතුවිලි ඇති කරනවා
ඊටවස අර විනාශ වෙච්ච පැත්ත විනාශ කරන්න අර අනිත් සයිකල් එක අනිත් පැත්තට හැදෙනවා. ඒක නිතරම ගොඩක් වැඩිගෙන යනකොට ඇඟෙත් වෙනසක් දකින්න පුළුවන්. ඒ කියන්නේ අර අවුර එක දීප්තිමත් වෙනවා මේ කඹුල් වල ෂයින් එක උයි නලල් පටලේ. මම කට්ටියට කියනවා මේ ෂයින් එක නැති කරගන්න එපා. ඒ කියන්නේ මේක තමන්ගේ ඒ කියන්නේ එතකොට තමන්ට අර මොකද්ද මේ පළාතේ ඇති ඔය නිව්ය හැම ගන්න ඕනේ? ඒ කියන්නේ තමන්ට තියෙ අමුතු චාම් එකක් පිටින්. දැන් සමහරකෝ බියුටි ක්වීන්ස්ලා ඒ කියන්නේ මොනවාද බියුටි පේජන්ට්ස්ලා ඒගොල්ලන් එහෙම දැනගෙන යෝග හැමෙම කරනවා. දන්නවා ඒ කියන්නේ. යෝග රොමේ මේවා කරනවා මේ අර කොස්මෙටික්ස් වලට එහා. මොකද අනිවාර්යයෙන්ම තමන්ගේ කොස්මෙටික්ස් වෙන්න ඕනේ, මේකප් වෙන්න ඕනේ. තමන්ගේ අර ගති ගුණ හොඳ කියලා හොඳ පවිත්‍ර එක තරම් ලස්සන මේ ලෝකෙන් හොයාගන්න හම්බෙන්නේ නැහැ. කාටවත් බණින් නැතු හිතෙන්වත් බණින් නැතු බණිනකොට මගේ ලෙඩක් කියලා අඳුරගන්නේ කන්නේ එහෙම ඒව වෙන්න ඕනේ කියලා.